ලෝක ඕනම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක ආණ්ඩුවෙයි කියන්නේ අපි දන්නවා කුළුණු තුනක් මත පවතින පාලන ක්‍රමයක්, ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණය. ව්‍යවස්ථාදායකෙන් රටට නීති සම්පාදනය කරනවා, විධායකයේ නීතිය ක්‍රියාත්මක කරනවා, අධිකරණයේ නීති අර්ථ නිරූපණය කරනවා, නීතිය වැරදි විදියට ක්‍රියාත්මක වෙන අවස්ථාවලදී ජනතාවට සාන ලබා දෙනවා. අධිකරණයේ විනිශ්චයකාරවරුන් වැරදි විදියට කටයුතු කරනවා නම් ඔවුන්ගේ ක්‍රියාකලාපය හොඳ නැත්තම් ඒ විනිශ්චයකාරවරයා දෝෂාභියෝගින් ඉවත් කරන්න බලය දීලා තියෙනවා පාර්ලිමේන්තුවට. ඒ වගේම විධායකයේ ප්‍රධානියා ජනාධිපතිවරයා නීතිය උල්ලංඝනය කරනවා නම් ඔහු ඉවත් කරන්න ඒ බලය දීලා තියෙනවා පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් මගින්. ඒ වගේම ව්‍යවස්ථාදායක රටේ නීතියට අනුව කටයුතු කරන්නේ නැත්තම් ව්‍යවස්ථාදායකයේ නීති පැනවීමේ කාර්යය සාර්ථකව ඉටු කරගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා නම් ඒ බලය ඒ පාර්ලිමේන්තු ඉස්සරහා හැරීමේ බලය දීලා තියෙනවා ජනාධිපතිවරයාට විධායකයේ ප්‍රධානියා විදිහට. ඉතින් මේ චෙක් ඇන්ඩ් බැලන්ස් තුලනය කිරීමේ බලය තුලනය කිරීමේ ක්‍රමවේදය සෑම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකම ව්‍යවස්ථාවකම තියෙනවා. අඩු වැඩි වශයෙන් ඒවා වෙනස් වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක සාර්ථක අසාර්ථකභාවය තීරණය වෙන්නේ ඒ ආයතනවලට දෙන බලතල මත නෙවෙයි, ඒ දෙන බලතල පාලනය කිරීම සඳහා තුලනය කිරීම සඳහා තිබෙන අපි කියන්නේ සේෆ් ගාඩ්ස් කියලා, එහෙම නැත්නම් නිර්ණායකයන් මත.